අවසරයි අපේ ස්වාමීන් වහන්ස මුල්ම ප්‍රශ්නය මරණානුස්සතිය පිළිබඳව බොහෝ දෙනා මරණානුස්සතිය වැඩි වීම කෙරෙහි ස්වාමීන් වහන්ස බියක් දක්වනවා විශේෂයෙන්ම මරණානුස්සතිය වඩන විට අප්‍රමාදී බව ඇතිවෙනවා කියලා මේ දහම තුළ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඔබ අප්‍රමාදී පුද්ගලෙක් බවට පත්වන්න නම් මරණානුස්සතිය වඩන්න කියලා අපේ ස්වාමීන් වහන්ස මේ මරණානුස්සතිය අසුභය වැඩි වීම නිවනට කෙනෙක්ව සමීප කරවන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්ස මෙහෙම නෝන නිවනට ඉක්මන් වෙනවාය කියන කාරණයක් තුල මරණානුස්සතිය වැඩි වීම හෝ අට්ටික සංඥා වැඩි වීම හෝ වෙනියම් කායानुපස්සනාවට අදාළ සතසටිපට්ඨාන ධර්මයන් වඩනවාය කියන කාරණය ධර්මානුකූල නැහැ තේනන් ඉක්මන්ට නිවනට යන්න කියන කාරණය තේන්න ඉක්මන්ට නිවනට යනවා කියන දැනදී නිවනත් එයා ආත්මීය භාවයෙන් අල්ලගත්ත කෙනෙක් නේ ස්ථිර වූ නිවනක් තියෙනවා මං ඒ නිවනට යනවා කියන තැනදී නෝනා එතන යා නිවනත් ආත්මීය භාවයෙන් අල්ලගත්ත කෙනෙක් තේන්නේ ඒ නිසා නිරේතුරුවම ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී මාර්ගයේ වරද්ද ගත්තොත් ඉක්මන්කාරී බව ඇති කරගත්තොත් හෝ හීන වීරය කියන අදි වීරය තීන වීරය දෙකෙන්ම බැහැර වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මධ්‍යම වීරය මධ්‍යස්ථ භාවය මධ්‍යම ප්‍රතිපදාව තමයි මාර්ගයේ අපිට ධර්මානුකූලව වඩලා දෙන්නේ ඒ නිසා භාවනාවේදී ඉක්මන් භාවය කියන කාරණය සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් ලබන්නේ ඉක්මන්කාරී බව කියන කාරණේ නෝනා කවදාකවත් අපිට ධර්මයේ සාර්ථකව ජීවිතයට එකතු කරගන්න බැහැ මේ අසාර්ථක භාවයෙන් අපව මිදවන්න නම් අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය මොකද්ද කියලා තේන්නේ ඒතර බුදු දේශනා කළා වූ මාර්ගය තේරුම් ගත්ත කෙනා නෝනා සද්ධා වෙති කරගත්ත කෙනා කියන්නේ දැන් ඔය ඔක්කොම කරන්න ඉස්සලා සද්ධා වෙති කරගන්න එපේ සතර මහා ධාතුව වඩන්න හෝ කායානුපස්සනාව වඩන්න හෝ අසුභය වඩන්න හෝ කොයි දේ වඩන්න උනත් නෝනා අපි මාර්ගයට අපි එන්න ඕනේ තේන බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගයට ඒතර බුදුරයන් වහන්සේ දුක කියන කාරණේ මතු කළා දෙවනුව දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ මතු කරලා තුන්වෙනුව තමා තුලින් දුක නැති කිරීම පෙන්නලා මාර්ගය දේශනා කරන ආරෂ්ඨාංගික මාර්ගය එනනෝන දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් කරා නැත්තම් නිවන කරා යන ගමනේදී අපේ ඉලක්කය වෙන්න ඕනේ නෝනා දුකෙන් මිදෙන මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගය එතකොට දැන් අපේ තියෙනා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අවධානය යොමු නොකර මේ මාර්ගඵල කෙරෙහි නැත්තම් නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා නෝනා අපි මුල මග හැරලා අගට යනවා එතකොට මුල මග හැරලා අගට ගියාම කවදාකවත් ප්‍රශ්න විසඳෙන්නේ නැහෙනේ ඒ නිසා මුලින්ම ඔය අධිවේගයත් තීන වේගයත් කියන කාරණා දෙකෙන් බැහැර වෙන්න. ඔය කාරණා දෙකෙන් බැහැර වෙන්න. බැහැර වෙන නියම මධ්‍යම ප්‍රතිපදාවට එන්න. මොකද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මධ්‍යම ප්‍රතිපදාව නිවනට අදාළව. ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට යා නෝනා සද්ධාව කියන තැන එතනයි සකස් වෙන්නේ. එයා දුක තමා තුලින් දකිනවා. දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දකිනවා. දුකේ නැති කිරීමත් තමා තුලින් මෙයා දකිනවා. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය තමා තුලින් පුහුණු වෙනවා. තේන්න? එතනින් එයා සම්මා දිට්ඨිය තුලින් ඕනා. දැන් එයා පල්ලෙහාට ගලාගෙන එන්න වෙනවා. සම්මා සංකප්ප වැඩෙන්න ඕනේ. සම්මා සංකප්ප වැඩුණා මොකද එයා තුල සකස් වෙන්නේ? සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්මය. එතකොට නෙක්ඛම්මය කියන්නේ මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහයන්. එයා ලෝභ, ද්වේෂ, මෝහයන් සියුම් කරගන්න ඕනේ. කුමක් කෙරෙහි ලෝභසිතද? රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාර කෙරෙහි, විඥාණය කෙරෙහි. එහෙනම් සම්මා සංකප්පයන් වැඩිද්දිම නෝනා අපි තුල නිරේතුරුවම ඉක්මන්කාරී බව, තරඟකාරී බව, ඉක්මන්ට නිවන් දකින්න ඕනේ, ඉක්මන්ට සෝවාන් වෙන්න ඕනේ කියන කාරණා අපෙන් ක්‍රමානුකූලව හීනභාවයට පත් වෙනවා. එතන අපි තුල ඉක්මන්කාරී භවයක් සකස් වෙනවා නම් වේගවත්කාරී භවක් සකස් වෙනවා නම් මම නම් දකින්නේ අවම වශයෙන් සම්මා සංකප්පයන් තුලවත් අපේ ශක්තිමත් භාවය සකස් වෙලා නැහැ. ඒතකොට සම්මා සංකප්ප සකස්ුන් නැත්නම් තව ඊට පල්ලෙහා මාර්ගංග කීයක් තියෙනවද? 6ක් තියෙනවා. තේන්න මං තාම මේ සම්මා සංකප්පයන්ට තමයි ලෝභ ද්වේෂ මෝහ නෙක්ඛම් මේ කියන කාරණේ අයිති වෙන්නේ. එතකොට දැන් අපි රූපය කෙරෙහි ලෝභ සිත් ඇති කර ගන්නවා නම් විඳීම් කෙරෙහි ලෝභ සිත් ඇති කර ගන්නවා නම් සංඥා කෙරෙහි සංස්කාර කෙරෙහි විඥානයන් කෙරෙහි ඒ කියන්නේ තාම අපේ සම්මා සංකප්පයන්ගේ තියෙනා වූ දුර්වලභාවය තුල අපි ස්ථානගත වෙලා ඉන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තේරුම් ගන්න ඕනේ. භාවනා කරන්න ඉස්සෙල්ලා කේන්ති අයින් කර ගන්න ඕනේ. මේ කේන්තිය කියන්නේ නරකක්, මේ කේන්තිය කියන්නේ නපුරක්, මේ කේන්තිය කියන්නේ මටත් සමාජයටත් අවැඩ දෙයක්.
අපි මේවයින් නොනං නුවණින් මෙනෙහි කරලා කුමට අදාළද නුවණින් මෙනෙහි කරන්නේ සම්මාදිට්ඨියට අදාළව බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව එතකොට ඊට අදාළව කර්මය කර්මඵල විශ්වාසයට අදාළව මේවයි තියෙනා වූ සංසාර බය දැකලා සංසාර දුක දැකලා නොනං නුවණින් මෙනෙහි කිරීම තුල නිරතුරුවම අපි සම්මා සංකප්පයන් ශක්තිමත් කර ගන්න ඕන ඒ භාවනාවක් ඒක වෙන දෙයක් නෙමෙයි සම්මා දිට්ඨියට අදාළව සම්මා සංකප්පයන් ශක්තිමත් කර ගන්නවා කියන්නේ ඒකත් භාවනාවක් සම්මා දිට්ඨි භාවනාව. ඒතකොට සම්මා සංකප්පයන් තුලින් යා සම්මා වාචා කම්මන්තෝ ආදීවෝ සීලේ ශක්තිමත් කර ගන්නවා. එයා නුවණින් මෙනෙහි කරනවා නුවණින් ගලප ගලප බලනවා. දැන් මට කේන්ති යනවද දැන් මට ගැටෙනවද? දැන් මම අනුන්ට හිංසා කරනවද මං දේශයේ කේන්ති ඇති කර ගන්නවද? මං මිච්ඡා වාචාවන් කතා කරනවද මිච්ඡා කම්මන්තයන් තුල ඉන්නවද මිච්ඡා ආජීවයන් තුල ඉන්නවද නුන යා තමා තුලින් තමාව සම්පරීක්ෂණයකට ලක් කරගන්න කුමකට අදාළවද සම්මා දිට්ඨියට අදාළව ඉන්පස්සේ යා නිරේතුරුව සම්මා වායාමයන් තුල ශක්තිමත් වෙනවා ආචීව අට්ටමක සීලය තුල ඉන්න කෙනෙක් ඊළඟට යා තුල සම්මා සතිය සකස් වෙනවා එයා කුසලයේ අකුසලයේ නිවැරදිව අඳුනනවා ධර්මයේ අධර්මයේ නිවැරදිව අඳුනනවා යා ධර්මයේ අධර්මයේ නිවැරදිව අඳුනන කෙනා නෝනා කවදාක්වත් ධර්ම මාර්ගයේ අධිවේගයෙන් ඉස්සරහට යන්නේ නැහැ එයි බුදුරජාණන් වහන්සේ අධිවේගෙ ප්‍රතික්ෂේප කරනවා තේන්නාද તો සම්මා සතිය සකස් වුණ පින්වතා කවදාක්වත් හීන වේගෙන් මාර්ගය තුල යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ හීන වේගයේ ප්‍රතික්ෂේප කරනවා එහෙනම් සම්මා සතිය ඇතිගෙන නෝනා ධර්මයේ අධර්මයේ නිවැරදිව අඳුනගත්ත කෙනෙක් මාර්ගය මාර්ගය නොවන්නා වූ දේ නිවැරදිව අඳුනාගත්ත කෙනෙක් සම්මා මාර්ගයේ මිච්ඡා මාර්ගය හඳුනාගත්ත කෙනෙක් ඒ හඳුනාගත්ත කෙනා නෝනා කවදාක්වත් මාර්ගඵල කෙරෙහි භාවනාව කෙරෙහි සීමාව ඉක්මවා ගියා වූ හදිස්සියක් එහෙම නැත්නම් තරඟකාරී බවක් ඇති කරගන්න විදියක් නැහැ එතකොට ඒ තරඟකාරී බව ඇති කරගන්නවා නම් සම්මා සතියේ දුර්වල නම් එයාගේ ඊළඟට දුර්වල වෙන්නේ මොකද්ද සම්මා සමාධිය ඉතින් සම්මා සමාධියේ දුර්වල කෙනා නිරේතුරුවම භාවනාව ඉදිරියේදී මතුවෙනා වූ ගැටලු ගැටලු බවටම පත් කරගන්න. භාවනාවේදී මතුවෙන ගැටලු ගැටලු බවටම පත් කරගන්න. තේන්න? අවසරයි අපේ ස්වාමීන් වහන්ස කෙනෙක් තුළ සම්මා සතිය පරිපූර්ණ වූ විට පමණද සම්මා සතිය වැඩෙන්නේ? මෙහෙමයි දරුවෝ ඒක ධර්මයේ හැම වෙලාවෙම හේතුඵල ධර්මයක්නේ. ඒතකොට සම්මා සතිය දුර්වල නම් සම්මා වායාමයෙන් දුර්වලයි. එන්න එතකොට කෙනෙක් කියනවා නම් මාතුල සම්මා වායාමෝ ශක්තිමත්. නමුත් මාතුල සම්මා සතිය දුර්වලයි. ඒක වෙන්න බෑ. සමිනහංස මා විශේෂයෙන්ම මේ ප්‍රශ්නය ඔබ වහන්සේට යොමු කළේ සමහර අවස්ථාවල අපිට දැනගන්නට ලැබෙනවා අපි දැනුවත් වෙලා තියෙනවා ස්වාමින්වහන්සේලාට භාවනාව නොයදෙන අවස්ථාවන් පිළිබඳව. ඒ වගේම සමාධිය නොයදෙන අවස්ථාවන් පිළිබඳව. එහෙම වෙන්නේ ඇයි ස්වාමින්වහන්ස? මෙහෙමයි නෝනායි අකුසල් සංස්කාරයන් හේතුවෙන් එහෙම දෙයක් සකස් වෙන්න පුළුවන්. යම් කෙනෙක් කියනවා නම් මට භාවනා වැඩෙන්නේ නැහැ. නමුත් මං සම්මා දිට්ඨියනු ශක්තිමත් සම්මා සංකප්පේනු ශක්තිමත් සම්මා වාචා කම්මන්තෝ ආජීවංගෙන සීලනු ශක්තිමත් සම්මා වායාමයෙන් ශක්තිමත් නමුත් මට සම්මා සතිය සම්මා සමාධිය නැහැ. ඒක වෙන්න බෑ. යම් පින්වතෙක් එහෙම කියනෝ නම් ඒක ධර්මානුකූලව වෙන්න බෑ. එන යම් පින්වතෙක් තුල සම්මා සමාධිය නැත්තම් සම්මා සතියේ පින්වතා තුල නැහැ. සම්මා සතිය නැත්තම් සම්මා වායාමයක් නැහැ. තේන්නා වැඩිලා නැහැ. සම්මා වායාමයක් නැහැ කියන්නේ සීලයට අදාළ අංග තුනේ වැඩිම ශක්තිමත්භාවයෙන් සිද්ධ වෙලා නැහැ. ඒ නිසාම නොනා සම්මා සංකප්ප සම්මා දිට්ඨි දුර්වල. ධර්මානුකූලව එහෙමයි වෙන්නේ. ඒක මට වුණත් ඒක ඇත්තයි. මං කේන්ති ගන්නවා නම් ඔබ දැක්කනම් මං කේන්ති ගන්නවා. මට මොනම හේතුවක් නිසාවත් කියන්න බෑ මම සම්මා සංකප්ප ශක්තිමත් කෙනෙක් කියලා. මම කේන්ති ගන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම විනිශ්චයකට එන්න ඕනේ. මම සම්මා දිට්ඨිය තාම ඇති කරගෙන නැහැ. එහෙම ඔබ එන්නේ මාව දැක්කනම් එහෙම. තේන්න? ඔබ මගේ සීලේ දුර්වලභාවය දැක්කනම් ඔබ ආයිමත් හිතන්න ඕනේ ඔය අරියනාන හාමුදුරන්ගේ සම්මා සංකප්ප දුර්වලයි. තේන්න? සීලේ දුර්වල වෙනවා නම් සම්මා සංකප්ප දුර්වල වෙනවා. තේන්න? එයාතුල හිංසාව තියෙනවා. තේන්න? එයා නිරේතුරුවම ව්‍යාපාදේ ඇති කරගෙන කෙනෙක්. එයා ලෝභ දේශ මොහයන් තුල ඉන්න කෙනෙක්. එහෙනම් සීලේ මාර්ගංග තුන මගේ දුර්වල නම් ඔබ ආයිමත් දෙපාරක් හිතන්න එපා මගේ සම්මා සංකප්ප දුර්වලයි. තේන්න? ඒතකොට සම්මා සංකප්ප දුර්වල වුණා නම් ආයිමත් සම්මා දිට්ඨිය දුර්වලද කියලා මගෙන් අහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සම්මා දිට්ඨි දුර්වලයි කියන්නේ මම කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම නිවැරදි ආකාරයෙන් ජීවිතයට එකතු කරගෙන නැහැ. ඒතකොට මේ කලබල වෙන්න එපා.
එහෙම කලබල වෙනවා කියන තැනදි මනෝනා අපි මාර්ගයේ සම්පූර්ණයෙන්ම අහිමි කරගන්න. මොකද සම්මා දිට්ඨිය අපිව කලබල කරන්නේ නැහැ. සම්මා දිට්ඨිය හේතුඵල ධර්මයන් අපිට මතු කරලා දීලා කර්මය කර්මඵල විශ්වාසය අපි ඇති කරනවා. තේන්න? ඒ කර්මය කර්මඵල විශ්වාසය තුල අපි දන්නවා බලෙන් ගන්න දෙයක් අපි තුල නැහැ. අපි රැස් කරගත්තා වූ සංස්කාරයන්ට අදාළවයි අපේ විඥානයේ දැනීම සකස් වෙන්නේ. භාවනාවට කැමැත්ත සකස් වෙනවා නම් ඒක දැනීම විඥානය. භාවනාවට අකමැත්ත සකස් වෙනවා නම් ඒක දැනීම විඥානය. එතකොට කැමැත්ත අකමැත්තේ විඥානය සකස් උනේ කුමක් හේතුවෙන්ද සංස්කාර? එච්චරයි. තේන්න වෙන දෙයක් නැහැ. සංස්කාර වෙනස් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නේ. කල්‍යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම, පෙරුවන් කෙරෙහි වූ සද්ධාව, කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කිරීම, නැවත පටිච්චසමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය තුළ පටිච්චසමුප්පන්න උපතේ ශක්තිය උදෙසා පින්කම් කිරීම, අම්මා තාත්තාගේ ගුණයන් පෙන්නලා අම්මා තාත්තා තුලින් කුසලයේ ශක්තිමත් කිරීම, දානේ සීලේ ආනිසංස පෙන්නලා දානේ සීලේ ශක්තිය ඇති කිරීම, ඈ ඕපපාතික සත්තුපත කියලා දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙනතැනට හිත පිහිටීම, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයෝ හිටියා කියලා අපිටත් ඒ කෙරේ ඡන්දය ඇති කිරීම පිනනේ. වෙන දෙයක් නෙමෙයි. මේවා තියෙන කෙනා පින තුල ශක්තිමත් වෙන්නේ, ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ. ඒ ශක්තිය තුලයි අපේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඊළඟ මාර්ගාංගය වැඩෙන්නේ. එතකොට මොකද්ද වැඩෙන්නේ? අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ආවට පස්සේ මෛත්‍රිය වැඩෙනවා, සීලේ ශක්තිය වැඩෙනවා, සම්මා වායාමයන් වැඩෙනවා. ඒ සම්මා වායාමයන්ට අදාළව අපි සම්මා දිට්ඨි අංගයන් කෙරේ පූර්ණ සතිය සිහිය ඇති කරගන්න. ඒ පූර්ණ සතිය සිහියයි අපිට සම්මා සමාධිමත් හිත ඇති. විතර්ක නැහැ. නැත්තම් විතර්ක දැන් හිතනවා මොකද්ද උනේ, කෝ භාවනාව, කෝ සමාධිත වෙන්නේ, කෝ මේ සීලය, එක එක විතර්ක ඇති කරමින් අපි යන්නේ ඇයි? තාම ධර්මය ධර්මය හැටියට, අධර්මය අධර්මය හැටියට අපි පිළි අරගෙන නැහැ. සීලය සීලය හැටියට, දුස්සීල භාවයේ හැටියට අපි දැකලා නැහැ. එනිසා නිරේතුරුවම නොනා අපේ ඉන්ද්‍රිය අසංවර භාවයන් නිසාම අපි නිරේතුරුවම සම්මා සමාධියේ දුර්වල භාවයට පත් කරගෙන තමයි භාවනාවට යොමු වෙන්නේ. එතකොට දැන් ආරියෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට අදාළව, තෙරුවන් කෙරෙහි සද්ධාවට අදාළව, බුදුරජාන් වහන්සේගේ මාර්ගයට අදාළව එයා ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තා නම්, ඒ සම්මා සමාධිමත් හිතෙන් බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ මිසක් බුදුරජාණන් වහන්සේ නොකිව්ව දෙයක් කවදාකවත් එයා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්ව දේ කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ සම්මා සමාධිමත් හිතෙන් කායානුපස්සනාව දකින්න කියලා. නෝනා යා ආයිමත් අහවල් කෙනා මොකද්ද කරන්නේ? අහවල් කෙනා මොකද්ද කියන්නේ? අහවල් ගුරුවරයා මොකද්ද ඉගැන්නුවේ? ඒවා යාට අදාළ නැහැ. අපේ ස්වාමීන් වහන්ස අද සමාජයේ බොහෝ දෙනා ස්වාමීන් වහන්සේලා කෙරෙහි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් කටයුතු කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානමාන සකස් කරනවා. උන්වහන්සේලා වැඩ සිටින්නේ කොහෙද? උන්වහන්සේලා සොයාගෙන ගොස් ඒ දානමාන පිළිගන්වනවා. මේ පිළිබඳව විවේචනාත්මකව ඇසින් බලලා මේ දේවල් විවේචනය කරන මේ සමාජයේ ඉන්නවා අපේ ස්වාමීන් වහන්ස. මේ උතුම් කර්තව්‍ය මහා සංඝරත්නය දැකීම, උන්වහන්සේලා කෙරෙහි උතුම් වූ ප්‍රණීත දානයන් පිරිනැමීම කියන කාරණය අපේ ස්වාමීන් වහන්ස අපිට පැහැදිලි කර දෙන්න, එහි ඇති ශ්‍රේෂ්ඨත්වය, එහි ඇති නිරන්තරයෙන් කුසලිය ජනනය වන ස්වභාවය. මෙහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා නෝනා, මහා සංඝයා දකින්න යන්නා වූ එක පියවරක්. තේන්නාද? ඔබ මහා සංඝයා දකින්න කියලා එක පියවරක් ගෙදරින් එළියට තිබ්බනම්, තේන්නේ? ඒ තබන එක පියවරක් අජානීය අස්වැයින් දහසක් ලබන්න යන ගමනට වඩා වටිනවා කියලා. සංඝයා දකින්නවා කියන අරමුණෙන් ඔබ තබන්න යන එක පියවරක් නොනා, අර සද්දන්ත කුලේ ඇතුන් දහසක් ලබන්න යන ගමනකට වඩා වටිනවා කියලා. ඔබ සංඝයා දකින්න තබන එක පියවරක් රාජ්‍ය කන්‍යාවියන් දහසක් ලබන්න යන ගමනකට වඩා වටිනවා කියලා. මොකද ඔබ රාජ්‍ය කන්‍යාවියන් දහසක් අයිති කරගත්තොත්, අජානීය අස්වැයින් දහසක් අයිති කරගත්තොත්, ඇත්තෝ දහසක් අයිති කරගත්තොත්, ඒ අයිති කරගත්ත මොහොතේ පටන් ඔබ ලබන්නේ දුකක්ද සැපක්ද? දුකක්. ඒ අය පෝෂණය කරන්න ඕනේ, ඒ අය රැකබලා ගන්න ඕනේ, ඒ අයගේ ළඩ බෙහෙත් හොයන්න ඕනේ. මේ නිසා දුකක්මයි ඔබ ඇති කරගන්නේ. නමුත් ඔබ ශ්‍රද්ධාවෙන් මම අහවල් සංඝයා දකින්න යනවා කියන තැන ඉඳන් ඔබ නිවසෙන් එළියට අඩියක් තියද්දී නෝනා, ඒ තබන පියවරක් පියවරක් පාසා ඔබ සතුටක් සැපයක්මයි ලබන්නේ.
ඔබ කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනෙක් නම් සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ නැත්තම් ඔබ සංඝයා දකින්න කියලා ස්වාමින් වහන්සේ කුටියේ නැත්තම් ආරාමේ නැත්තම් පන්සලේ නැත්තම් ඔබ බැන බැනයි එන්නේ ඇයි සම්මා දිට්ඨිය නැහැ මොකද ඔබ දක්ෂ නැහැ ගලපන්න දෙයියනේ මං සංඝයා දකින්න ගෙදරින් එළියට තැබූ මේ එක පියවරක් මෙච්චරක් වටිනවා කියන්නේ ආ දකින්න දක්ෂ නැහැ දැන් අද බලන්න දානේ දෙන්න යනවා අප්‍රමාණ පිරිස් දුර බෑරගේ වාගෙන දන් දෙන්න යනවා සංගයා බලන්න යනවා උපස්ථානක ඔය යන අය නෝනා ඒ යන තැනේ යම් හේතුන් නිසා ගැටිලා එන කොච්චර පිරිස් ඉන්නවද ගැටිලා එන පිරිස් පන්සලට ගිහිල්ලා ආරාමෙට ගිහිල්ලා කුටියට ගිහිල්ලා පෙරලා එද්දි ගැටෙන හිත් ඇති කරගත්තේ නමුත් නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ නිවසෙන් තිබ්බේ එක පියවරක් මෙච්චරක් වටිනවා නන්න ඕනා ඒ එකම වටිනාකමක්වත් එයා ගත්තද किलोमीटर सियगानक गिहिल्ला वटिनाकम गत्तेने अतन तियेन्ना यम वेरदि देयक् एमनत्तं अकमति देयक् देखला गटिला अर सियलु कुसल शक्तिय दुर्वल करगेन मेहेट एनवा तेन्न एनिसा निरेतुरुवम नोना मे मार्गे वडागेन यद्दि मे आरेष्टांगिक मार्गे परिपूर्ण वेटिन वडागेन तमयि पल्लेयट एन्नो इतुडे पल्लेयट आपु तेन सम्मा समाधिमत् हितक् कियेनवा कियन्ने वितर्कोलिन हितक् एयाट एति वेला तियेन විතර්ක සකස් වෙන්නේ සකස් වෙන සෑම විතර්කයක්ම එයාට කමඨහනක් ප්‍රශ්නයක් නෙමෙයි දැන් ඔය වෙලා තියෙන සකස් වෙන සෑම කමඨහනක්ම විතර්කයක්ම ප්‍රශ්නයක් කරගෙනනේ එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදි වැඩිලා සකස් වෙන සම්මා සමාධිය නෝනා සකස් වෙන විතර්කයක්ම එයාට සුන්දර කමඨහනක්මයි ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළා තියෙනවා ඉතින් මේ සතර සටිපට්ඨාන සූත්‍රයට අදාළව භාවනාව වැඩෙන්න නම් කලබලකාරී බවින් ඉස්සරහට දුවලා නම් කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. නිවන කෙරේ තියෙන තෘෂ්ණාව අතාරින්න. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් කෙරේ තියෙන තෘෂ්ණාව අතාරින්න. අපේ ස්වාමීන් වහන්සේ බොහෝ දිනක් මෙන්න මේ විදිහට අදිෂ්ඨාන කරගෙන තියෙනවා. මම මැරෙන්න කලින් කොහොම හරි සෝවාන් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ අදිෂ්ඨානය අපිට කොහොමද ධර්මානුකූලව ගලප ගන්න පුළුවන්? මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ඡන්දය කියනෝනේ. කැමැත්ත ඇති කරගන්න. එතකොට කැමැත්ත ඇති කරගන්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා වීරිය ඇති කරගන්න. කැමැත්ත ඇති කරගත්ත විතරක් වැඩක් නැහැ. එයා ආර්ය මාර්ගය තුල ගමන් කරන්න වීරිය තියෙන්න ඕනේ යාට. එතකොට වීරිය තිබිලා වැඩක් නැහැ. යාට ඉලක්කයක්, අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන අදිෂ්ඨානය. එහෙනම් කෙනෙක්ගේ ඇති කරගන්නා වූ අදිෂ්ඨානය අසාධාරණ නැහැ. ධර්ම විරෝධී නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ එක ඡන්දය කියලා දෙක වීරිය කියලා තුන චිත්තය කියලා හතර විමර්ශාව කියලා කාරණයක් කියනවා. අන්න ඒකයි වැදගත්. තේන්නයි. ඔබ මුලින් කාරණා තුන ජීවිතයට එකතු කරගෙන හතරවෙනි කාරණා විමර්ශාව ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් අර කාරණා තුනම ඔබව නැවත විතර්කයන් බවටමයි පත් කරන්නේ. ඒ නිසා ඔබ ඡන්දයක් ඇති කරගන්න. ඔබ වීරිය ඇති කරගන්න. ඔබ චිත්තයක් ඇති කරගන්න. ඊළඟට මේ සියල්ලම විමර්ශාවෙන් විනිවිද දකින්න විදර්ශනාවෙන් දකින්න. මේ ඡන්දයත් අනිත්‍ය වූ සංස්කාරයක්. මේ වීරයත් අනිත්‍ය වූ සංස්කාරයක්. මේ චිත්තයත් අනිත්‍ය වූ සංස්කාරයක්. මේවා නිසා මන් ලබන්නා වූ භව නිරෝධය නැත්තන් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලිනුත් අනිත්‍ය වූ සංස්කාර. එහෙනම් දැන් ඡන්දයක් ඇති කරගත්තේ නැද්ද? වීරයක් ඇති කරගත්තේ නැද්ද? චිත්තයක් අදිස්ත්‍රාණයක් ඇති කරගත්තේ නැද්ද? ඒ සියල්ල ඇති කරගෙන ඒ සියල්ල තුලින් යා මතු කරගත්තේ මොකද්ද? විදර්ශනා. ඒ සියල්ල තුලින් මේ විතර්ක නැත්තම් ප්‍රශ්න ජාලාවක් යා ඇති කරගත්තේ නැහැ. ඒ සියල්ල තුලින් යා විමර්ශාව විදර්ශනාවන්න මතු කරගන්නව නෝන. නමුත් අපි මොකද කරන්නේ? කැමැත්තත් ඇති කරගන්නවා. ඇති කරගෙන ඒ කැමැත්ත මගේ කරගන්නවා. ඊළඟට වීරය ඇති කරගන්නවා. ඒ වීරයත් මගේ කරගන්නවා. ඊළඟට අදිෂ්ඨානය ඇති කරගන්නවා. ඒ චිත්තයත් මගේ කරගන්නවා. ඊළඟට නිරේතුරුව මෙයා විමර්ශාව එහෙම නැත්නම් විනිවිදභාවය නැත්නම් විදර්ශනාවත් ඇති කරගන්නවා. ඒ විදර්ශනාවත් එයා මගේ කරගන්නවා. ඉතින් මේවා දමණය කරන්න තරම් අදාළ දැක්ම ලබා දෙන සම්මා සමාධියෙන් අපි දුර්වලයි. සම්මා සතියෙන් අපි දුර්වලයි. ඉතින් මේවාට බෙහෙත් තමයි බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා අපිට දෙන්නේ. නමුත් මේ බෙහෙත මතු කරලා ගන්න සම්මා සමාධිය සම්මා සතිය දුර්වලයි. එහෙනම් ඒ දුර්වලභාවය තමයි අපිට භාවනාවේදී ඔය ප්‍රශ්න සියල්ලම මතු කරලා තින්නේ. ඒ නිසා භාවනා මාර්ගයේ තුල ගමන් කරන කෙනා
නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන කාරණය හොඳින් තේරුම් ගන්න ඕනේ. තේන නිවන් මාර්ගය කියන්නේ සතර සරිපට්ඨානේ නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නෙමෙයි. සප්තබොධංගයන් නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අවබෝධයෙන් බැසගන්න ඔබට ලැබෙන අවසාන ඵලය සම්මා සමාධියයි. ඔය සම්මා සමාධිය නොනා කවදාක්වත් ඔබ භාවනාවේදී අතරමං කරන්නේ නැහැ. මොකද සම්මා සමාධිය පෝෂණය වුණේ සම්මා සතිය. ඒ සම්මා සතිය කවදාක්වත් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගෙන් බැහැරට අරන් යන්නේ නැහැ. ඔහු බලන්නේ මේ මොහොතේ මාතුල සිතුවිල්ලක් සකස් වුණාද ඒ සිතුවිල්ලට බුදුරජාණන් වහන්සේ කුමක්ද මට කරන්න කියලා තියෙන්නේ. ඒ සිතුවිල්ල හිතේ හිතා ඉන්නද? ඒ සිතුවිල්ල විතර්ක වලට නගනගා ඉන්නද? නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් දකින්න කියලායි අපිට කිව්වේ. ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ මේ හිතේ තියෙන මිවර කරගත්තා. ඔබ භාවනාවේදී සකස් වෙන දුක් වේදනාවක් ඇති වුණොත් මට දැන් භාවනා වැඩෙන්නේ නැහැ මෙතනින් එහාට භාවනාව යන්නේ නැහැ මෙතනින් එහාට භාවනාව මතු වෙලා ඉන්නේ නැහැ ඒ දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් දකිනවා. ආයිමත් විතර්කේ පස්සේ අරගෙන යන්නේ නැහැ. ඒක දුක් වේදනාවක්. ඒක විඳීමක්. පස්සපච්චය වේදනා පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක්. ඒ නිසා ආයේ පස්සේ නිරේතුරුව මේ සකස් වුණා වූ වේදනාවේ අනිත්‍ය වශයෙන් දකින්න. භාවනාවේදී සකස් වෙන්නා වූ සැප වේදනාවට යා කවදාකවත් ඇලෙන්නේ නැහැ. එයා ඒ සැප වේදනාව නිරේතුරුවම වේදනානුපස්සනාවෙන් දකින්න. ඒතර භාවනාවේදී සකස් වෙන ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා එයා ඒ පංච නීවරණ ධර්මයන් පස්සේ කවදාක්වත් හබාගෙන යන්නේ. දැන් ඔය භාවනාව දුර්වලයි කියන අය භාවනාව වැඩෙන්නේ නැහැ කියන පින්වතුල්ලා තුල ඔය මොකද්ද ඔය සකස් වෙලා තින්නේ? සප්තබොධංගද? පංච නීවරණ. ඒතර පංච නීවරණ සකස් වෙන තැනදී බුදුරජාණන් වහන්සේ ඊට දීලා තියෙන බෙහෙත මොකද්ද? තව තව පංච නීවරණ සකස් කර ගැනීමද? නැහැ. පංච නීවරණ ධම්මානුපස්සනාවෙන් දකින්න. ධම්මානුපස්සනාවෙන් දකින්න. ඔබ පංච නීවරණ ධම්මානුපස්සනාවෙන් දකින්න නම් ඔබ ඔබ තුල වැඩෙන සප්ත බොජ්ජංගයන් ධම්මානුපස්සනාවෙන් දැකලා පුහුණුව ලබන්න ඕනේ. සමාවෙන්න ස්වාමීන් වහන්ස, සප්ත බොජ්ජංගයන් ධම්මානුපස්සනාවෙන් දැක පුහුණුව ලබන ආකාරය අපිට තවදුරටත් පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. නෑ මෙහෙමනේ, දැන් භාවනා කරන්න යද්දී අනිවාර්යෙන්ම අපි තුල සතිය 100යි මුලින් සකස් වෙන්නේ සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ භාවනාවට අදාළව දේශනා කළා වූ ධර්මයන් කෙරෙහි සතිය 100 පිහිටනවා. මාර්ගය කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා. චතුරාර්ය සත්‍ය කෙරෙහි සතිය 100 ඇති කරගන්නවා. ඒ සතිය 100 තුල යාතුල ධම්මවිජය බොජ්ජංගේ වැඩෙනවා. ධර්මයට අදාළව යා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළව යා ජීවිතය දකිනවා. රූපය දකිනවා, වේදනාව දකිනවා, සංඥාව දකිනවා, සංස්කාරක් විඥාණය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළව දකිනවා. මමයේ, මගේය, සුභය, නිත්‍යය, සැපය කියලා නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අන්න ධම්මවිජය බොජ්ජංගය ගන්නවා. ඒ තුල යා වීර්ය බොජ්ජංගය මතු කර ගන්නවා. මාර්ගය තුල තව තව ශක්තිමත් වෙයා ගමන් ගන්නවා. මොකද ධම්මවිජය බොජ්ජංගය තුලින් එයා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාණයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මනසින් දකිනවා. ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? ප්‍රීති සම්බොජ්ජංගේ පස්සදී අන්න උතෙන්දි තමයි කොටු වෙන්නේ. අන්න කොටු වෙලා ඒ ප්‍රීතිය තුල ඒ ස්පස්සද්ධිය මගේ කරගෙන ජීවත් වෙනවා. ප්‍රීතිය ස්පස්සද්ධිය තුලින් මමත්වයේ දැඩි භාවය ඇති කරගන්නවා. භාවනාවේ නාමයෙන් සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා. සති සම්බොජ්ජංගේ කෙරේ සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා. මමත්වයේ දැඩි භාවය. ධම්මවිජය බොජ්ජංගේ කෙරේ මමත්වයේ දැඩි භාවය ඇති කරගන්නවා. තේන්නේ? ඇයි මේ එකක්වත් එයා ධම්මානුපස්සනාවෙන් දකින්නේ නැහැ? අපේ ස්වාමීන් වහන්ස, දැන්න භාවනාව තමන්ගේ කරගැනීම සක්කාය දිට්ඨිය වැඩිවීමට හේතු වන කාරණයක් කියලා ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා. එතකොට දැන් භාවනාව තමන්ගේ කරගැනීම භාවනාවේ නාමෙන් සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා කියන කාරණය අපිට දහමට අනුව ස්වාමීන් වහන්ස තවදුරටත් පැහැදිලි කර දෙන්න. තමාගේ කරගැනීම තුලින් භාවනාව තුලින් භාවනාවේ සක්කාය දිට්ඨිය ඇති වෙනවා. රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය ඇති වෙනවා. කොහේද සක්කාය දිට්ඨිය ඇති වුණාට පස්සේ නෝන එතනින් එහාට යන්නේ කොහොමද? ඒ ඇති වෙන්නා වූ සප්ත බොජ්ජංගයන් ධම්මානුපස්සනාවෙන් එයා දකින්න ඕනේ. තේන්නා? තමා තුල ඇති වෙන්නා වූ සති සම්බොජ්ජංගයේ සතිය සිය ශක්තිමත් කරමින් මේ සති සම්බොජ්ජංගයත් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා එයා දකින්න ඕනේ. මේ ධම්මවිජය බොජ්ජංගයත් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දකින්න ඕනේ. මොකද සප්ත බොජ්ජංගයන් තුලිනුයි අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරන්නේ. මම මේ මොහොතේ දෑස් දෙක පියාගෙන
මාගේ මේ රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට දකින්න කායානුපස්සනාවට අදාළව නොනා මම නිරේතුරුවම ධම්මවිජය බොජ්ජංගය සකස් කරගත්තා නම් නොනා ඒ ධම්මවිජය බොජ්ජංගය සකස් කරගන්න මොහොතේ මම ඉන්නේ අනිවාර්යෙන්ම සත්බොජ්ජංග ධර්මයක් තුල ඒ සත්බොජ්ජංග ධර්මයේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි එයා ඒ අනිත්‍ය දකින්න කොහමද ඒ ධම්මවිජය බොජ්ජංගය තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතුවෙන විදියට එයා ධම්මවිජය බොජ්ජංගය දකින්නේ ඒ වෙලාවේ ආ දැස් පියාගෙන දකින්නවා මේ ධම්මවිජය බොජ්ජංගයේ මාතුල සකස් උනේ කුමක් ඇසුරෙන්ද රූපය ඇසුරු කරගෙන රූපය ඇසුරු කරගෙන ධම්මවිජය බොජ්ජංගය ඇති උනේ ප්‍රීති සම්බොජ්ජංගයේ පස්සද්ධි සම්බොජ්ජංගයේ සපේක්ඛා සම්බොජ්ජංගයන් වීර සම්බොජ්ජංගය ඇති උනේ කුමක් ඇසුරු කරගෙනද රූපය ඇසුරු කරගෙන එයා රූපය දෙතිස් කුණපයක් හැටියට දකින්නවා රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්නවා රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්නවා ඊට පස්සේ නිරේතුරුවම නෝනා ඒ තුලින් යා නිරේතුරුවම පංච උපාදානස්කන්ධෙමයි මතු කරගන්නේ වේදනාවේ අනිත්‍යභාවය දකින්නවා සංඥාවේ අනිත්‍යභාවය දකින්නවා තේන්නාද සංස්කාරයන්ගේ විඥානීය අනිත්‍යභාවය එයා සකස් වුණා වූ සප්ත බොජ්ජංගයේ තුලින් එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්නවා එතකොට එයා සප්ත බොජ්ජංගයන් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තද සප්ත බොජ්ජංගයන් නිසා එයා මමත්වේ දැඩිභාවයේ සක්කාය දිට්ඨිය ඇති කරගත්තද ඇති කරගත්තේ නැහැ තේන්නාද නමුත් නොනා ඒක කරන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ුණා වූ භාවනාව අපිට තියෙන්න ඕනේ. තේන්න? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තකන්නේ නැතුව දැන් හුඟක් අය එහෙමනේ කරන්නේ ආර්ය අෂ්ටාංගික ඒව අපි වැඩලා පුංචි කාලේ කියන. එහෙම ඇයි ඉන්නවා? මං තරුණ කාලේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැම්මට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩක් නැහැ. එතනම පේනවා නෝනා තාම සම්මාදිට්ඨියවත් නැහැ. නමුත් ඉතින් භාවනාවේ මහා විශාරද කම්පිලිබඳ කතා කරන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ නෝනා නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කරගත්තා වූ ගමනක් තමයි අපි යන්නේ. තේන්නේ? එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය අංක 1 ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් වඩලා ඉවරයි. එහෙම ධර්මයක් කොතනකවත් නැහැ නෝනා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සකස් වෙන සම්මා සතියෙන් සම්මා සමාධියට ඔබ ඇති කරගත්තා නම් ඔය භාවනාවේදී ඔය කිසිම ප්‍රශ්නයක් ඔබට මතුවෙන්න විදියක් නැහැ. තේන්නාද? මොකද ඔබ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ කීකරු කෙනෙක් ගරු කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේ කිව්වනම් සකස් වෙන සිත විතර්ක කරන්න එපා ඒ සිත අනිත්‍ය වූ පංච උපාදාන ස්කන්ධයක් තේන්නාද? සතර සටිපට්ඨානයේ වඩන කෙනා කායානුපස්සනා වඩනවා. කායානුපස්සනා වඩද්දී ආතුල මොකද සකස් වෙන්නේ? සිතුවිල්ලක් සකස් වෙනවා. ද්වේෂ සිතක් සකස් වෙනවා. මෛත්‍රී සිතක් සකස් වෙනවා. තේන්නාද? එතකොට යා සකස් වෙන්නේ මෛත්‍රී සාගත සිත මොකද කරන්නේ? එකපාරටම චිත්තානුපස්සනාවෙන් දකිනවා. එතකොට මේ චිත්තානුපස්සනාවත් අපිට පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය බවට පත් කරගන්න පුළුවන්. මොකද චිත්තානුපස්සනාව වැඩෙන කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. එතකොට මේ රූපය ඇසුරු කරගෙන චිත්තානුපස්සනාව වැඩෙද්දී එයා නිරේතුරුව නොනා ආයිමත් එයායේ රූපය කායානුපස්සනාවක් හැටියට දකිනවා. චිත්තානුපස්සනාව සකස් වුණ වෙලාවේ ඇති වුණා වූ විඳීම සැප වේදනාව උපේක්ෂා විඳීම නැත්තම් දුක් වේදනාවක් තියෙනවා නම් වේදනානුපස්සනාවේ පංච උපාදානස්කන්ධයට අදාළව එයාගේ අනිත්‍යභාවය දකිනවා. ඒ හඳුනා ගැනීම සංස්කාරයන් විඥානයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එතකොට නෝනා ඔහොම මාර්ගයක් අපි ඉස්සරහට තරණය කරද්දී කොතනකවත් අපිට භාවනාවේදී ඔය කියන ප්‍රශ්නයක් නම් මතුවෙන්න විදියක් නැහැ. නමුත් ඉතින් ඔය සියලුම විතර්ක මතු කරගෙන අපි ඉස්සරහට එන්නේ අපි තාම සතර සටිපට්ඨානයේ වැඩිවීමට අවශ්‍ය සම්මා සති සම්මා සමාධිය සකස් කරගෙන නැහැ. ඒ සම්මා සති සම්මා සමාධියේ දුර්වල ඉහළ මාර්ගාංගයන්ගේ දුර්වලභාවය තියෙනවා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් එහෙම වෙන්නේ කොහොමද? මම සම්මා වාචාවන්ගෙන් ශක්තිමත්. මම මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපන් කරන්නේ නැහැ. මං සම්මා කම්මන්තයන්ගෙන් ශක්තිමත්. මං කවදාක්වත් සතුන් මරන්නේ සොරකම් කරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. මං සම්මා ආජීවෙන් ශක්තිමත්. මං කොතනකවත් මිච්ඡා ආජීවයට යන්නේ නැහැ. එහෙනම් ඔබ කොහොමද කියන්නේ මා තුල සම්මා සමාධි සම්මා සතිය සම්මා සමාධිය නැහැ කියලා? දැන් එහෙනම් ප්‍රශ්නයක් නේ. දැන් බාහිරින් ඔබ සම්මා වාචාවන් ශක්තිමත් කෙනෙක් කියනවා. ඔබ සම්මා කම්මන්තයගෙනු ශක්තිමත්. ඔබ සත්තු මරන්න යන්නේ නැහැ, සොරකම් කරන්න යන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. ඒක පේනවා බාහිරට. එතකොට එතනින් ඔබ මිච්ඡා ආජීවයට යන්නේ නැහැ. ඔබ එහෙමනම් කියනවා නෑ මගේ සීලය ශක්තිමත් නම් මට සම්මා සමාධිය ප්‍රශ්නයක් වෙන්න බැහැනේ කියලා. තේන්නාද? නමුත් සීලය එතන ශක්තිමත් කියලා ඔබ පිළිගන්න පුළුවන්. නමුත් ඔබ සීලය අරගෙන තියෙන්නේ මමත්වේ දැඩිභාවයෙන් නම්
තේනද සීලය ඔබේ සංකප්පයන්ගෙන් පෝෂණය වෙලා නැත්නම් ඒ සීලය තුල ලෝභ සිත බැහැගෙන තියෙනවා නම් ඒ ලෝභ සිත නිසා ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් ඒ ලෝභ සිත ද්වේෂය නිසා ඔබ තාම මෝහය පෝෂණය කරනවා නම් නෝනා ඔබේ සීලය වැඩෙන්නේ සම්මාදිට්ඨියට අදාළව නෙමෙයි සීලය මගේ කර ගන්නවා සීලය තුල මම ඉන්නවා කියලා දකින්නවා සීලය මගේ ආත්මය කර ගන්නවා ඒ ආත්මය තුල මම ඉන්නවා දකින්නවා ඒක මගේ කර ගන්නවා ඒක සක්කාය දිට්ඨියෙන් පුරවනවා සක්කාය දිට්ඨියෙන් ඒක පුම්බනවා තේන්න සම්මා සමාධියක් වැඩෙයිද සම්මා සමාධියක් වැඩෙන්න විදියක් නැහැ තාම සම්මා සංකප්ප ශක්තිමත් වෙලා නැහැ නෙක්ඛම්මේ ශක්තිමත් වෙලා නැහැ සීලය නෙක්ඛම්මෙන් යා පෝෂණය කරලා නැහැ සීලය නෙක්ඛම්මෙන් පෝෂණය කරන්නේ නැත්තේ ඇයි තාම යා සම්මා සංකප්ප දුර්වලයි නමුත් එයා කියන්නේ මම සම්මා සමාධිය තුල ඉන්නවා කියලා තේන්න ඒක සම්මා සමාධියක් වෙන්න බෑ ඒක මිච්ඡා සමාධියක් මොකද අරවෙන් ඒ සම්මා සමාධිය පෝෂණය වෙලා නැහැ ඒ නිසා ඔය සියලු ප්‍රශ්න වලට මුල නොනා කලබලකාරී බව කාගෙත් වැරද්දක් නෙමෙයි ඒ කලබලකාරී භාවය සකස් කරලා දෙන්නේ මොකද්ද කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසාමයි ඉතින් ඒ නිසා නොනා අපි මාර්ගය නිවැරදි ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් ලෝකේ යන දිශාවන්ට යන්නේ නැතුව ඉක්මන්කාරී බව ඇති කරගන්නේ නැතුව කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ නිවි හැනහිල්ලේ තමන් මධ්‍යම ප්‍රතිපදාව තුළ ගමන් කළොත් නෝනා අපිට කවදාකවත් වරදින්න අවිදිය නැහැ. අපි ස්වාමීන් වහන්ස තමන් ප්‍රමාද වූවායයි කෙනෙක් තුළ පසුතැවිල්ලක් ඇති වෙනවා නම් ඒ කාරණය අපි කොහොමද ස්වාමීන් වහන්ස දහමට අනුව ගලපා පැහැදිලි කරගන්නේ? මෙන්න මේ කාරණය අපිට පැහැදිලි කර දෙන හැටියට ඔබ වහන්සේකින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේ පසුතැවිලි වෙන්නේ නෝනා එයාට ඔය කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. එයා කල්පනා කරන්න ඕනේ පසුතැවීම නෙමෙයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමත එයා කල්පනා කරන්න ඕනේ මොකද්ද? දෙයියනේ අර පටාචාරාව අරසා විනාශයක් වෙලා නිර්වතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා බුදුරයන් වහන්සේගේ මහා කරුණාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. එතනින් ගියාම අර කිසා ගෝතමිය මැරිච්ච දරුවෙක්ගේ මලකඳ පණ දෙන්න දෙන්න කී ගියා ගමක් නුවරක් වටා දුවපු කිසා ගෝතමිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නෝනා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. අඟුලිමාල මනුස්ස ඝාතන දහසක් කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. අර සෝපාකල වගේ පුංචි දරුවෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. නෝනා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඒක තියෙන්න ඕනේ. එතනදී තමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපි ඇති කරගන්නා වූ සති සම්බොජ්ජංගය. තමයි අපි ධම්මවිජය බොජ්ජංගය හරහා වීරය බොජ්ජංගය තුල තරන් යන්නේ. තේන්න. එහෙනම් ධර්මානුකූලව අපි නොදකින නිසා ඒ සකස් වුණා වූ සිතුවිල්ලට අපි බැඳිලා යනවා. ඇයි ඒ සකස් වුණා වූ අනේ මට බෑ මට මේ ජීවිතේ බෑ මම ප්‍රමාදයි ඔය එකම සිතක්වත් ඒ කියන කෙනාට අයිතිද? දැන් ඔබේ හිත කීපාරක් කියලා ඇද්ද දෙයියනේ මම ධර්ම මාර්ගයේ ප්‍රමාදයි මට මේ ජීවිතේ සෝවාන් වෙන්න බෑ මේ වගේ මොන සානම් නොනා දුක්ඛිත චිතිවිලි තමන් ඇති කරගන්න නැද්ද? නමුත් මොහොතක් දැස් දෙක පියාගෙන ඔබ හිතන්න ඔබේ ජීවිතයේ අතීතයට හිත යොමු කරන්න ඒ අතීතයේ සකස් වුණ ඔය එකම එක උකටලී හිතක්වත් ඔබට අයිතිද? උතනින්ම ප්‍රශ්න ඉවරයිනේ නෝනා. නමුත් ඒ හිත ඔබට අයිති නැහැයි කියලා දකින්න ඔබට සම්මා සමාධියක් තියනවද? සම්මා සතියක් තියනවද? ඔබට සම්මා සතියක් සම්මා සමාධියක් තිබුණා නම් ඔබ ඒ හිතට යට වෙයිද? ඈ මමත් අවුරුදු 44ක් ගිහි ජීවිතයක් තුල හිටියේ මිනිස්සෙක් නේ. දැන් ගිහි ජීවිතේ ගිහියෙක් හැටියට කරන්න තියෙන සියලුම දේවල් කරපු මිනිස්සෙක් මම. මම සිල් සමාදන් වුණේ පොයේ දාට පන්සලට ගිය දාට විතරයි. ඉන් මේ අනිත් දවස් 29 මං සිල් සීලයක් තුල හිටපු මිනිස්සෙක් නෙමෙයි. නමුත් සමාජයට මහ වැරදි කරපු කෙනෙක් නෙමෙයි. නමුත් එතන තැන ඉඳලා අපි මෙතෙන්ට ඇවිල්ලා නෝනා අපි පැවිදි වෙච්ච දවසේ ඉඳන් පැවිදි වෙන නිමේෂයේ ඉඳන් නෝනා අපි කවදාක්වත් අපේ ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගන්න සාමනීර සීල දුර්වල කරගන්න අපි ඉඩ දුන්නේ නැහැ. එහෙනම් ඉතින් මටත් තියෙන්නේ දෙයියනේ මම මෙහෙමුණා ගිහි කාලේ මෙහෙමුණා දැන් අවුරුදු 44යි දැන් වයසයි දැන් කොහොම ඔය එක හිතක්වත් අපි එන්න දුන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රාශ්‍රය තිබ්බා සද්ධර්ම ශ්‍රවණයේ තිබ්බා ඒක නුවණින් මෙනෙහි කළා. දෙයියනේ අඟුලි මාලට පුණුවන් නම් මනුස්ස ඝාතන දහසක් කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. සාන්තිස ඇමතිවරයාට පුණුවන් නම් ඊයේ දවසේ මත් වතුර බීලා ඉඳලා පහුවදා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. නෝනා ඇයි මට බෑ කියන තැන තමයි අපි මතු කරගත්තේ. ඒතර කවුද දැන් ඕක අපිට මතු කරලා දුන්නේ? දෙවියෙක් බ්‍රහ්මයෙක්ද? දෙවියෙක් බ්‍රහ්මයෙක් නෙමෙයි.
කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණි එතකොට ඒ තුන මෙනෙහි කරලා මේක මතු කර ගන්න පුළුවන් උනේ ඇයි ඊට අදාළ කුසල් ශක්තියේ පරිපූර්ණභාවය අපි තුල තිබ්බා එහෙනම් ඒ කුසල් ශක්තියේ පරිපූර්ණභාවය ඇති කරලා දුන්නේ කවුද ආරේසාංගික මාර්ගය ඒ නිසා නිරේතුරුවම මේ මාර්ග කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කරපු තැන නෝනා කවදාක් වගේදිවත් අපිට වරදින්න විදියක් නැහැ අර අඟුලිමාල මනුෂ්‍ය ඝාතන දහසක් කරලා උතුම් පැවිදිභාවයට ඇවිල්ලා පින්ඩපාතේ වඩිනකොට නෝනා හැමදාම එක්ක සිවුර ඉරාගෙන එක්ක ඔළුව පලාගෙන එක්ක තුවාල කරගෙන පාත්‍රයේ මිදගෙන තමයි එන්නේ එයි අර අකුසල් විපාකෙට එනවා මනුෂ්‍ය ඝාතන 999 පණ පිටින් මිනිස්සුන්ගේ ඇඟිලි කපා ගත්තේ එසේ මෙසේ අකුසලයක් නෙමෙයි අඟුලිමාල හැමදාම පන්සලට එද්දී බුදුරයන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් ආසනේ බලන්නකෝ මගේ අද තුම්පාරක් ගල් වැදුලා මේ ඔළුව පැලුනා මේ බලන්නකෝ මගේ පාත්‍රයේ බිඳුනා මේ බලන්නකෝ මගේ සිවුර ඉරුණා මේ විදිහට අර අකුසල් විපාකෙට එනවා ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා පින්වත ඔබ ඒ ගැන හිතන්න යන්න එපා තේන්නාද අඟුලිමාල ඔබ ඒ ගැන හිතන්න එපා ඔබ හිතන්න ඕනේ මෙච්චරයි ඔබ කල්ප ගානක් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඔබට විඳින්න තියෙන අකුසල් ඔබ මේ ජීවිතේ ආවර කරන්නයි යන්නේ කියලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ නැත්නම් අඟුලිමාල කළා වූ අකුසල් වලට නෝන කල්ප ගානක් සතර අපාය එසා භාග්‍යතුන් වහන්සේ කියන අඟුලිමාල ඔබ කොයි වෙලාවකවත් අඟුලිමාල මේ කිසිම කෙනෙක් කෙරේ අහිතක් ඇති කරගන්න අහිතක් ඇති වෙන්නේ නැහැ රහතන් වහන්සේ නමක්නේ ඒ ගැන ඔබ මේ මොකක්වත් හිතන්න එපා ඔබ සතුටු වෙන්න ඔබ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා කල්ප ගානක් ඔබට අනාගතේ විඳින්න තිබ්බ සතර අපා දුක මේ 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 තියෙන පීඩාවන්ගෙන් දරා ගන්න දැන් මේක දරා ගන්න කියනවා මොකද ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැත්නම් ඔබ කළා වූ අකුසල් වලට ඔබට කල්ප ගානක් දීර්ඝ වූ විපාක එසනෝනා බුදුරජාණන් වහන්සේගේ අවවාදයන්ට බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට අපි ලං වුණොත් නෝනා ජීවිතය තුලින් අපි ඒක ජීවිතයට දරා ගත්තොත් අනේ මට නම් කොතනකවත් වැරදිත්තේ නැහැ වැරදිත්තේ නම් මේ මොහොතේත් මට සිතුවිල්ලක් සකස් වුණොත් මට මගේ අම්මා සිහිපත් වුණොත් තාත්තා සිහිපත් වුණොත් සහෝදරයෙක් සිහිපත් වුණොත් ඥාතියෙක් සිහිපත් වුණොත් ඊළඟ සිත අනිත්‍යයි කියන කාරණේ විතරයි අනේ සහෝදරයා කොහෙද නංගි කොහෙද මල්ලි කොහෙද යාළුවා කොහෙද හිතවතා කොහෙද නායක ස්වාමීන් වහන්සේ කොහෙද මටත් නායක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවනේ ඒ මට මේ මොහොතේ මගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සිහිපත් වුණොත් මට සකස් වෙන ඊළඟ සිතුවිල්ල අනිත්‍යයි කියන කාරණේ විතරයි ඒක මේ මම ඇයි ඇති කරගත්තේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ඔබට නායක ස්වාමීන් වහන්සේ සිහිපත් වෙද්දී මේ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ කොහෙද ඉන්නේ මේ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ සනීපෙද ඉන්නේ මේ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ මාව බලාපොරොත්තු වෙයිද ඔවා හිතන්නේ කිව්වේ නැහැ ඔබට අවශ්‍ය නම් ඔබේ නායක ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව සුවපත් භාවයෙන් දීර්ඝායුෂ ලබන්න නායක ස්වාමීන් වහන්සේ සිහිපත් වෙන සිට මේ මොහොතේම අනිත්‍යයි කියලා දකින්නයි බුදුරයන් වහන්සේ කිව්වේ අපි කරනවද ඔතෙන් කාගේද වැරද්ද කාගේද වැරද්ද අපි එහෙම තමයි ඔබේ හොඳම යාළුවෙක් ඉන්නවනම් ඔබේ යාළුවාගෙන හිත විතර්ක ඇති කරගන්නවනම් බුදුරජාණන් වහන්සේක අනුමත කළාද අනුමත කළේ නැහැ නමුත් ඔබේ යාළුවාගෙන ඔබ හිත හිතා විතර්ක ඇති කර කර ඉන්න මොහොතක් පාසා ඔබ තුල වැඩෙන්නේ මොකද්ද පංච නීවරණ ඒ පංච නීවරණෙන් ඔබේ යාළුවාට වෙනසක් තියනවද නැහැ බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ ඔබට ඔබේ යාළුවා සීපත් වුණා නම් ඒ මොහොතේම පස්ස පච්චයා වේදනා ඒ පස්සේ අනිත්‍ය වශයෙන් දකින්න ඒ සිත අනිත්‍ය වශයෙන් දකින්න දකින්න වෙලාවේ ඔබ තුල සකස් වෙන්නා වූ ඒ විදර්ශනාමය කුසලය නෝනා ඔබත් රැකිලා ඔබේ යාළුවාටත් සුවපත් වේවා කියන චිත්තයක්මයි ඔබ ඇති කරලා දෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේ අපිට කියන මාර්ගය නමුත් ওই මාර්ගය අපි ගමන් කරනවද නැහැ යාළුවා සිහිපත් උනත් රැකියාව සිහිපත් උනත් ව්‍යාපාරේ සිහිපත් උනත් පෙම්බතා පෙම්බතිය සිහිපත් උනත් දුවා දරුවා සිහිපත් උනත් විදේශගත දරුවා සිහිපත් උනත් පංච නීවරණයක්මයි ඇති කරගන්නේ පංච නීවරණ මේ මොහොතේ මේ රාත්‍රියේ මේ මොහොතේ මේ රටේ ඉන්න අම්මලා තාත්තලා බිරින්දෑවරු ස්වාම් පුරුෂයලා විදේශගතව ජීවත් වෙන දරුවෝ නිසා අම්මලා තාත්තලා නිසා හිතවතුන් නිසා මොනසානම් පංච නීවරණ ඇති කර ගන්නවද කියලා බලන්න ඈ මොනසානන්න ඒ පංච නීවරණයෙන් තමන්ට වෙනසක් තියනවද ඒ අයට වෙනසක් තියනවද එහෙනම් මේ ලංකාවේ ඉඳන් තමන්ගේ දරුවා තමන්ගේ මොනබුරා තමන්ගේ අම්මා තාත්තා පෙම්වතා පෙම්වතිය සිහිපත් වෙද්දී ඒ සකස් වෙන සිතුවිල්ල ඔබ අනිත්‍ය වශයෙන් දැක්කනම් නෝනා මේ ලෝක ධාතුවේ තියෙන සුන්දරම ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසල් සිතක් ඔබ ඇති කරගත්තා එනවා ඒ කුසල් සිත තුලින් ඔබේ ධර්ම මාර්ගයේ ශක්තිමත් වෙනවා
ඔබේ ධර්ම මාර්ගයේ ශක්තිමත් වෙනවා වගේම විදර්ශනාමය ධර්ම මාර්ගයේ ශක්තිමත් වෙනවා වගේම නොනා ඔබේ ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා ඒ ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩුණ හිතෙන් ඔබ පිටරට විදේශගතව ඉන්න ඥාතියාට සුවපත් වේවා කියද්දී නොනා ඒ සුවපත් වේවා කියන චිත්තය ශක්තිමත් චිත්තයක් සමාධිමත් සිතක ශක්තිය තවත් කෙනෙකුට දිය හැකිද අපේ ස්වාමීන් වහන්ස එවගේම තව කෙනෙක්ව සුවපත් කර ගැනීම සමාධිමත් වූ සිතකට තිබෙනවාද මෙහෙමයි නෝනා බුදුදහමේ නම් ඔය එක 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 ධර්මයන් දැන් සමාජගත වෙලා තියෙනවානේ වික්ෂ ශක්තිය කියනවා තමන්ගේ ශක්තිය අනුන්ට දෙනවා කියනවා අනුන්ගේ ශක්තිය තමන් ගන්නවා කියනවා ඔවෙනි දෙයක් නම් නෝනා බුදුදහමට අදාළ නැහැ බුදුදහම හැම වෙලාවම අපිට තව කෙනෙකුට දෙන්න පුළුවන් කියන ශක්තියක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නෑ ඔබට යම් ශක්තියක් අවශ්‍ය නම් මෙන්න බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කළා කියලා මේ චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගන්න තමා තුලින් දුක දැකලා තමා තුලින් දුකට හේතුව දැකලා තමා තුලින් දුකේ නැතිවීම දැකලා නැති කිරීමේ මාර්ගය තුල ගමන් ගන්න ඒ ගමන් ගන්න මොහොතක් පාසා නොනා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් පිනේ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ශක්තියෙන් ඔබ ශක්තිමත් වෙනවා එතකොට දැන් ඔබ ප්‍රශ්නයක් ඇදීට ඇහුවේ තමාගේ සම්මා සමාධිමත් හිතෙන් තව කෙනෙක්ව සමාධිමත් භාවයට පත් කරන්න පුළුවන්ද කියලා තමාගේ සම්මා සමාධිමත් වෙ හිතෙන්න ඕනා තව කෙනෙක් සමාධිමත් භාවයට පත් වෙනවා කියන කාරණය කවදාක්වත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි අපේ ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ ඉදිරිපිට අප දෙදෙනෙක් සිටිනවා දැන් අප දෙදෙනාගේ සිත සමාධිමත් කර ගැනීම පිණිස ඔබ වහන්සේ තුල ඒ වැඩුණු සිත ඔබ වහන්සේ තුල බලපවත්නා වූ ඒ සමාධිය ඒ වගේම ඔබ වහන්සේගේ සිරුරින් පිටවන යහපත් කිරණ අපට හේතුවක් වෙන්න බැරිද අපේ ස්වාමීන් වහන්ස අපේ සිත වඩවා ගැනීම පිණිස අපට සමාධිමත් සිතක් ඇති කර ගැනීම පිණිස මෙහෙමයි අපේ හිත සමාධිමත් වෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගංගත වෙන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේ තුල මිච්ඡා සමාධියට පත් කරනවානේ මොකද ඒකට කියන්නේ මෝහණය කරනවා කියන්නේ ඒ තුන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ ඒක කවදාකවත් සුගතිය පිණිස සැපේ පිණිස මාර්ගඵල පිළිමත හේතු වෙන්නේ නැහැ ඒ මිච්ඡා සමාධිය එහෙම නැත්තම් මෙතන දැන් ඔබලා දෙදෙනා මෙතන ඉන්නවා මා මෙතන ඉන්නවා කියන කාරණය තුල මම දැන් මේ සම්මා සමාධිමත් සිතක් මා තුල තියෙනවා නමුත් මං විතර්ක තුලයි ඉන්නේ විතර්ක විචාර නිසානේ මම මේ කතා කරන්නේ තේන්නත් නමුත් මගේ සම්මා සමාධිමත් භාවයේ නිසා ඔබ තුල සම්මා සමාධියක් සකස් වෙන්න පුළුවන් ඔබ දැන් මේ වෙලාවේ ධර්මයේ කෙරේ සතිය සිහිය පිහිටවගෙන ඉන්නේ එතකොට සතිය සිහිය පිහිටවා ගනිද්දී නිරතුරුවම ධර්ම මාර්ගයේ තුල ඊළඟට වැඩෙන්නේ වීරිය බොජ්ජංගේ ඊළඟට ප්‍රීති ස්පස්සද්දී සමාධි උපේක්ඛා ඒසා සමාධියක් මතු වෙනවා නමුත් ඒ සමාධියක් මතු වෙන්න නම් ඔබලා තුල අනිවාර්යයෙන්ම නොනා සති සම්බොජ්ජංගේ ධර්මයට අදාළව සකස් වෙන්න සකස් වෙච්ච නැති කෙනෙකුට ඒක වෙන්න බෑ දැන් ඔබලා දෙන්නා මෙතනදී බොහොම සංගමයෙන් පංච නීවරණ යටපත් කරගෙන සප්තබොජ්ජංගයන් තුලින් මේක අහනවා තේන්නාද නමුත් මෙතන හිටියොත් ධර්මයට අකමැති කෙනෙක් එයාට ඒක ඒ විදිහට අහයිද එයා ඒකට අහන්නේ නැහැ ධර්මයට අකමැති කෙනෙක් ධර්මයට කැමැති නැති කෙනෙක් එයා මෙතන ඉන්නේ බැන බැන මේක ඉවර කරන්නේ නැද්ද මේකට ඉවර කරන්නේ නැද්ද තවත් මොනවද මේ කතා දව මෙච්චරක් යනවා කී කියා බැන බැන ඉන්නේ එතකොට එයා ඒක සකස් කරගත්තද සමාධිමත් හිතක් තියෙන කෙනෙක් හිටියත් දෙන්නේ තුන් දෙනෙක් හිටියත් සමාධි ඇති කර ගැනීමට අදාළ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් ශක්තියට එච්චරයි එහෙනම් ඉතින් කෙනෙක්ගේ සමාධියෙන් තව කෙනෙකුට සමාධිය දෙන්න පුළුවන්ද නැහැ තමා සමාධිය පුහුණු කරලා සමාධියට මාර්ගය තව කෙනෙකුට කියන්න පුළුවන් නමුත් සමාධිය දෙන්න අපිට බැහැ සමාධියට මාර්ගය අපිට කියන්න පුළුවන් මෙන්න මං සමහිත සමාධිමත් කරගත්ත මෙන්න මාර්ගය සීලවිසුද්ධිය තුල මං චිත්තවිසුද්ධිය ඇති කරගත්තා ඒ නිසා ඔබට සමාධියක් ඕන නම් චිත්තවිසුද්ධියක් ඕන නම් සීලවිසුද්ධිය තුල ශක්තිමත් වෙන්න ඔබ සීලවිසුද්ධිය තුල ශක්තිමත් වෙන්න නම් ලෞකික ප්‍රඥාව ඇති කරගන්න සම්මා දිට්ඨියට සම්මා සංකම්පයට අදාළව එහෙම නැසු ධර්මයේ තමාගේ දෙයක් අනුන්ට දෙන්න පුළුවන් කියන ධර්මයක් නම් බුදුදහමේ මන් දන්න තරමින් නැහැ නෝන තේන්න ඒක තේරුම් ගන්න ඕනේ පහුගිය කාලයේදී බොහෝ දෙනා අතර ඇතිවෙච්ච කතාබහ සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයන්ට ලක් කළ මේ කාරණය ප්‍රවෘත්ති සාකච්ඡා තුලින් ඔබ මේ කාරණය පිළිබඳව දැනුවත් වුණා ඒ වගේම ඔබ තුල තිබූ දුරුමතය යම් පමණකට ඉවත් වන්නට ඇති නමුත් අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මහරහතුන් වැඩිමඟ ඔස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ රුවන්වැලි මහසෑ සම්මිතුන් කෙරෙහි සිද්ධවන්නා වූ මේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ පුණ්‍යමය කටයුත්ත පිළිබඳව හොඳින්ම අවබෝධයෙන් පසුවනවා අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නවා මේ ඉදිකිරීම් කටයුතු කරන ඒ සුපින්වතුන් පිළිබඳව
එයගේ අරමුණු එයගේ චේතනාවන් පිළිබඳව ඉතින් බොහෝ දෙනා නොදැන අකුසල් රැස් කරගන්නට පෙර තවදුරටත් අපේ ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දෙන්න රුවන්වැලි මහසෑය සම්බිඳුන් අභිහස සිද්ධවන්නා වූ ඒ උතුම් ප්‍රතිසංස්කරණ කටයුත්ත පිළිබඳව එහි සත්‍ය සිදුවීම කුමක්ද කියලා ඔබ වහන්සේ අපට පැහැදිලි කර දෙන්න මෙහෙමයි නෝනා ඔය කාරණය ගැන මටත් කීප දෙනෙක්ම කතා කළා තේන්නාද මම දැන් ඊයේ තමයි කුටියේ ඉඳන් මේ ඔබල් පන්සල් මළුව වෙනුවෙන් මාවේ මං ඊයේ රෑ 8ට විතර බස් ස්ටෑන්ඩ් එකෙන් බහැලා මේ ඉන්න නවාතැනට එද්දී මට මහත්තයෙක් මුණ ගැහිලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ අහවල් හාමුදුරුව මේම රුවන්වැලි මහසෑයේ මේ ඉදිකිරීම වැරදි කියලා තහනම් නියෝගයක් ගන්න හදනවා කියලා තේන්නාද උසාවියට ගියා මං ඒ මහත්තයාට කාරණා තුනක් කිව්වා තේන්නාද මං ඒ පිළිතුර ඔබට කියන්න ඔබ ප්‍රශ්න මේ වෙලාවේ ආපු එක හොඳයි තේන්නේ මං ඒ මහත්තයාට කාරණා තුනක් කිව්වා පළවෙනි කාරණේ තමයි මහත්යෝ අටමස්ථානයේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ හෝ රුවන්වැලි මහාසෑය සමුදුන් වහන්සේ බාරකරත්වයේ දර නායක ස්වාමින් වහන්සේ කවදාකවත් ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳුවේ රුවන්වැලි මහාසෑයට නරකක් නපුරක් අහිතක් වෙනව නම් කවදාකවත් ඒක කරන්න දෙන්නේ නැහැ ඒ විශ්වාසය මට තියෙනවා තේන මොකද මමත් රුවන්වැලි මහාසෑය පිංකම් කරලා තියෙනවානේ ඒ වෙලාවේ උන්වහන්සේලා අපිට දෙන අවවාද උන්වහන්සේලා අපිට මේ යොමු කරන්නා වූ යම් යම් විනය කාරණායක බලද්දි තේන්නාද මට හොඳ විශ්වාසයක් තියෙනවා උන්වහන්සේලා අතින් කවදාක්වත් රුවන්වැලි මහාසෑය සමුදුන් වහන්සේට අනතුරක් වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ තේන්නාද දෙවෙනි කාරණේ නෝනා ඒ රුවන්වැලි මහාසෑය සමුදුන් වහන්සේට මේ මොහොතේ විහාර කර්මාන්තයේ දෙන මහත්මයා මම දැන් අවුරුදු මං හිතන්නේ 6ක වගේ ඉඳන් මම දන්නවා තේන්නා ඒ නිසා ඒ මහත්මයා ගැන දන්න නිසා මට 100ට 100ක්ම විශ්වාසයක් තියෙනවා නෝනා ඒ මහත්මයා කවදාක්වත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට අහිත නරක නපුරක් වැරද්දක් වංචාවක් නම් කරන්නේ නැහැ ඒ වගේමයි මේ මහත්මයා කවදාක්වත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට සැලකෙන රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේට නොනා නරකක් නපුරක් වංචාවක් වරදක් නම් කරන්නේ නැහැ කියන කාරණේ. තේන්න මම දැන් අර මහත්යාට දුන්නේ පිළිතුරයි මේ කියන්නේ. ඒ නිසා මටේ විශ්වාසය මට තියෙනවා ඔබේ කවුරු හරි ඔබට කිව්වනම් මේ කරන්නා වූ විහාර කර්මාන්තේ වැරදි මෙතන ලොකු වරදක් වෙනවා මම ගිහිල්ලා උසාවියේ තහනම් නියෝගයක් ගන්නවා කියලා මහත්යෝ මං ඔබට පැහැදිලිව කියනවා ඔබට කවදාක්වත් තහනම් නියෝගයක් ගන්න බෑ ඒ ගන්න බෑ කියන්නේ උසාවිය අපේ නිසා නෙමෙයි තහනම් නියෝගයක් ගන්න බැරි මේ සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා මේ මහත්යා කරලා තින අප්‍රමාණ පින්කම් වලින් රැස්ුණා වූ පිනේ ශක්තියෙන් නෝනා එයාට විරුද්ධව නෝනා කවදාකවත් උසාවි නියෝගයක් ගන්න විදිහක් නැහැ ඒ පිනේ ශක්තිය මං ඒ කරපු පින්කම් ගැන මං මතක් කරන්න යන්නේ නැහැ ඒවා මතක් කරන්න මම කැමතිත් නැහැ මං දන්නවා ඒ මාතුරු කැමතිත් නැහැ කියලා ඒ නිසා මේ මහත්මයා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවයේ උදෙසා රැකවරණයේ උදෙසා කෝටි ප්‍රකෝටි ගණන් වැය කරලා කරපු පින්කම් වල පිනේ ශක්තියෙන් කවදාක්වත් නොනා ඔය මේ මොහොතේ සිද්ධ කරගෙන යන ඔය රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේගේ විහාර කර්මාන්තය නවත්තන්න අඩපණ කරන්න උසාවි තීන්දුව ගන්න ඒ පිනේ ශක්තිය කවදාක්වත් කාටවත් ඉඩ දෙන්නේ නැහැ මම මේ හේතුඵල ධර්මයක් කියන්නේ වෙන දෙයක් නෙමෙයි හේතුඵල ධර්මයක් කියන්නේ ඒ හේතුඵල ධර්මයේ තුල කවදාක්වත් නොවුනා එතෙන්ට යන්න කාටවත් සංස්කාර පත්‍යා විඥානං උසාවියකට ගියත් දැනීම සකස් වෙන්නේ නැහැ නඩුකාරතුමාට මේකට විරුද්ධව එරෙහිව යන්න නමුත් චෝදනා කරන්නේ චෝදනා කරාවි බුදුරජාණන් වහන්සේට චෝදනා කළානේ සාරිපුත මහරහතන් වහන්සේට චෝදනා කළානේ ඒ චෝදනා කළේ ඇයි උන්වහන්සේලාගේ අකුසල් සංස්කාර එච්චරයි වෙන දෙයක් නෙමෙයි ඒ නිසා මේ මොහොතේ විහාර කර්මාන්තයේ චෝදනාවක් එනවනම් ඒ චෝදනාවට චෝදනා කරන්නට අපි ඇඟිලි දික් කරන්න යන්න ඕනේ ඒ චෝදනාවෙන් ඒ කරන මහත්යාගේ සාංශාරික අකුසලයක් නිසා තේන්න එච්චර අපි ඒක පිළිගන්න ඕනේ ධර්මය නමුත් ඒ චෝදනා කරනවායි කියන කාරණේදී නෝනා අපේ නිවැරදි භාවය තුළ අපි කවදාක්වත් අධෛර්යමත් වීමට අවශ්‍යතාවය නැහැ බුදුරජාණන් වහන්සේ සුන්දර අවවාදයක් කරනවා භික්ෂුන් වහන්සේ නමකට මොකද මේ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුවේ උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසයි නැතෝ භික්ෂු භික්ෂුණීන්ලා විතරක් නෙමෙයි මේ සිව්වනක් පිරිසමයි ශාසනය කියන්නේ මේ ශාසනයෙන් උපාසක උපාසිකා කියන පිරිසගේ ආර්ථික ශක්තිය උදෙසා සද්ධාවේ ශක්තිය උදෙසා සංඝයා නිරයතුරුම පෙනෙහිටින්න ඕන නෝන මොකද මේ උපාසක උපාසිකා කියන පිරිස සද්ධාවෙන් දුර්වල වුණොත් ශාසනය කඩා වැටෙනවා
මුදු සාසනෙන සිව්පසේ නෑ භික්ෂු භික්ෂුණීන්ලා සිව්පසේ නෑ ඒ නිසා මේ උපාසක උපාසිකාවන් කියන පිරිසගේ සද්ධාව දුර්වල කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා භික්ෂුවකට මොකද උග්‍ර ගෘහපතිතුමා අනාගාමී ගෘහපතිවරේ ඔව් සාසනයට අප්‍රමාණ සේවය කරපු මහත්මයෙක් මේ මහත්මයාගේ හිත රිද්දනවා උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් මොකද උග්‍ර ගෘහපතිතුමාගේම සිව්පසෙන් පෝෂණය වෙලා උන්වහන්සේ කැපකරු බව දරන කුටියේ වැඩ ඉඳලා උග්‍ර ගෝපතිතුමාත් එක්ක මතභේදයක් ඇති කරගෙන මේ ස්වාමීන් වහන්සේ කුටි අස්පස් කරන්නෙත් නැතුව කුටි අතුරු බාර දෙන්නෙත් නැතුව යනවා උග්‍ර ගෝපතිතුමාගේ හිතරි ඉඳලා යන්නේ ගිහිලා බුදුරජාණන් වහන්සේ කියන භාග්‍යතුන් වහන්සේ අර උග්‍ර ගෝපතිතුමා මට මෙහෙම කළානේ බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ දෙයක අනාගාමී උත්තමේ කියාතින් එහෙම දෙයක් වෙන්න බැහැ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේට අවවාද කරනවා මහණ ඔබ මේ කරේ සම්පූර්ණ වැරදි වැඩක් මේ සද්ධාවන්ත මේ ශාසනය ආරක්ෂා කරන මේ ශාසනය රැකගන්න මේ ශාසනයට සිව්පසය දෙන මේ සද්ධාවන්ත බෞද්ධයින්ගේ සද්ධාව දුර්වල කිරීම බලවත් වරදක් කියලා එහෙම කියලා කියන්නේ මොකද්ද යන්න අනාගාමී උග්‍ර ගෘහපතිතුමා ළඟට ගිහිලා සමාව ගන්න කියනවා උපසම්පදා භික්ෂුවක් අරිනවා ගිහි කෙනෙක් ළඟට ගිහිලා සමාව වෙන්න කියන්නේ කියනවා උග්‍ර ගෘහපතිතුමාගෙන් සමාව ඉල්ලනවා සමාව දෙන්නේ නැහැ දෙන්නේ නැහැ උග්‍ර ගෘහතුමා දකිනවා බුදුරයන් වහන්සේ මේ භික්ෂුව නැවත මෙතෙන්ට වෙ හේතුවක් නිසාමයි ඒ නිසා මම මේ මොහොතේ සමාව දෙන්න යන්නේ තේන්නා ගිහිලා ස්වාමීන් වහන්සේ ආයිමතන බුදුරයන් වහන්සේ ළඟට ගිහිලා කියනවා උග්‍ර ගෘහපතිතුමාගෙන් මං සමාව ඉල්ලුවා මට සමාව ලැබුණ නැහැ කියලා එහෙනම් ඔබ තවත් උපසම්පදා භික්ෂුවක් එක්ක යන්න උග්‍ර ගෘහපතිතුමා පේන මානෙට යන්න ඇහෙන මානෙට යන්න ඇහෙන මානෙට ගිහිල්ලා ඇවත දේශනා කරන්න ඔබ නිදහස් කියනවා අර ස්වාමීන් වහන්සේ උග්‍ර ගෝපතුමා ඉන්න තැනට ගිහිල්ලා අර උපසම්පදා භික්ෂුවත් එක්ක මගෙන් මේ විදියට මේ සද්ධාවන්ත උපාසක මාත්‍යෙකුට මේ විදියට නොසලකිල්ලක් වුණායි කියලා කාරණේ මතක් කරලා ඇවැද්දේශනා කරනවා කරලා තමයි ඇවැතෙන් මිදෙන්නේ ඒතොර ඒ ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම කරන්නේ උපසම්පදා භික්ෂුවක් ගිහි කෙනෙක් ළඟට සමා වෙන්න කියලා ඉල්ලන්න අරින්නේ ඇයි ශාසනය ආරක්ෂා උදෙසා සද්ධාවන්ත උපාසක උපාසිකාවන්ගේ සද්ධාව ආරක්ෂා කිරීම උදෙසා ඉතින් සද්ධාවන්ත උපාසක උපාසිකාවන්ගේ තියෙනා වූ සද්ධාව අපි දුර්වල කළොත් නොනා සම්මා සම්බුද්ධ ශාසනයට කාගේ ආරක්ෂාවද ඒ නිසා නිරේතුරුවම එවැනි විහාර කර්මාන්තයක් කරද්දී නොනා කෝටි ප්‍රකෝටි ගණක් වැය කළ කරන විහාර කර්මාන්තයක් ඒ නිසා සැකෙන් බලන අය ඉන්නවා චෝදනා කරන අය ඉන්නවා නමුත් නොනා අපි තේරුම් ගන්න ඕනේ රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ වැනි ජීවමාන බුදුරජාණන් වහන්සේ ඇති ගරු කරන ඒ උත්තමයාණන් වහන්සේට නොනා කවදාක්වත් සද්ධාව තියෙන බෞද්ධෙක් නම් බොරුවක් කරන්නේ වංචාවක් කරන්නේ නැහැ මං හොඳාකාරවම දන්නවා මේ විහාර කර්මාන්තයේ දෙන මහත්මයා තෙරුවන් කෙරේ වූ සද්ධාව ඇති කරගත්ත ගෞරවනීය බෞද්ධ පින්වතෙක් ඒ නිසා ඒ පින්වතුල්ලාගේ සද්ධාව නොනා අපි ජීවිත පරිත්‍යාගයෙන් අපි ආරක්ෂා කරන්න ඕනේ දැන් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරනවා කියන්නේ මොකද්ද තුවක්කුවක් අරන් ගිහිලා බෝම්බ අරන් ගිහිලා සතුරන්ට පහර දීලා පංච නීවරණ රැස්වීම තමයි එතන කියන්නේ. නමුත් සංඝයා ජීවිත පරිත්‍යාගයෙන් ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ මොකද්ද? සතරන්ට යනවද? නැහැ. සංඝයා ප්‍රාතිමෝක්ෂ සීලේ ආරක්ෂාව තුල ඉඳගෙන ප්‍රාතිමෝක්ෂ සීලේ ශක්තිය තුල ඉඳගෙන ඒ සද්ධාවන්ත බෞද්ධයින්ට උපකාරක ධර්මයක් අන්න ජීවිත පරිත්‍යාගයෙන් ශාසනය ආරක්ෂා කරනවා. ජීවිත පරිත්‍යාගයෙන් ශාසනයට හිතති දායකින් ආරක්ෂා කරනවා. අපි ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල කරගෙන ගිහි පින්වතුන්ලාගේ ආරක්ෂාවට යන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගෙන ගිහි පින්වතුන්ලාත් එක පින්කම් කරන්න යන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගෙන ගිහි පින්වතුන්ලාට චෝදනා කරන්න නැත්තම් ආවඩන්න යන්නේ නැහැ. අපි ජීවිත පරිත්‍යාගයෙන් ශාසනය ආරක්ෂා කරනවා ශාසනයේ ඉන්න සද්ධාවන්ත උපාසක උපාසිකාවන් අපි ආරක්ෂා කරනවා කියන්නේ ප්‍රාතිමෝක්ෂය තුල ආරක්ෂාව තුල ඉඳිමින් අපි ඒ අයට ධර්මානුකූලව අනුශාසනා කරනවා. ඒ ශාසන අර්ථයන් කරන්න උපකාරක ධර්මයන් සකස් කරලා දෙනවා. තේන්නා? ඒ නිසා නෝනා ඔය මේ මොහොතේ සිද්ධ වෙන අනුරාධපුර ස්වර්ණමාලී සෑසමුදුන් වහන්සේ විහාර කර්මාන්තයේ නෝනා එක දශමයක්වත් වංකභාවයක් හොරයක් බොරුවක් නෙමේ තෙරුවන් කෙරේ ගෞරවනීය හැඟීමකින්ම ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයේ ලැබමින් කරන්නා වූ උත්තම පින්කමක් කියන කාරණය මම මොහොම විශ්වාසයෙන් කියනවා. ඉතාමත්ම යහපත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලා නිසාමයි මේ සමාජයේ බොහෝ අය තුල තිබෙනා වූ ඒ දුර්මතයන් ඉවත්වන්නේ. අකුසලයන් කෙරෙහි ඇදී යන සිත නැවත නැවතත්
කුසලය කෙරෙහිම සමීපවන්නේ ඔබ වහන්සේට බොහෝම පින් බොහෝ දෙනා තුල පවතින උදුර්මත යන ආකාරයට ඉවත් වේවා එරුවන් වැලි මහසෑ සමිඳුන්ගේ සිද්ධවන්නා වූ ඒ උතුම් ප්‍රතිසංස්කරණ කටයුත්ත පුණ්‍යමය කටයුත්ත කෙරෙහි ඔබේ ශ්‍රද්ධාව ගෞරවය තව තවත් වැඩි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා